සතිපාසල යන වැඩසටහන ඉතාමත් ගෞරවයෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙමි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සතිය හෙවත් වර්තමාන මොහොතට එළඹ සිටීම පාසල් දරුවන් අතර ව්‍යාප්ත කිරීමයි. ඉංග්‍රීසියෙන් සතිය නැමැති නිපුණතාවය හඳුන්වන්නේ mindfulness යන නමිනි. සත්පාසල සංකල්පය සහ එම වැඩසටහන නිර්මාණය කළේ ජේෂ්ඨ ලාංකික ථේරවාද භික්ෂුන් වහන්සේ නමකි. අතිපූජ්‍ය ධම්මජීව මහතෙරුන් වහන්ස වසර 30කට වැඩි කලක් සතිමත් බව පුරුදු කරපු භික්ෂුන් වහන්සේ නමක් වෙයි. උන්වහන්සේ සතිය පදනම් කරගත් සතිපට්ඨාන භාවනාව යෝගාවචරයන් දහස් ගණනකට වසර ගණනාවක් තිස්සේ උපදෙස් දී පුහුණු කර ඇත. අතිපූජ්‍ය ධම්මජීව ස්වාමින් වහන්සේ මීතිරිගල නිස්සරණ වනසේනාසනයේ නායක ස්වාමින් වහන්සේය. එවැගේම එහි ප්‍රධාන කම්මට්ටානාචාර්ය ස්වාමින් වහන්සේය. සතිය පුහුණු කිරීම සම්බන්ධයෙන් තමාගේ පෞද්ගලික අත්දැකීම් රාශියක් පදනම් කරගෙන එම වහන්සේ මෙම වැඩසටහන නිර්මාණය කළසේක්ය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පාසල්වලට මෙම වැඩසටහන ඉතාමත් සරලව සහ සිත් ගන්නා අයුරින් හඳුන්වා දීමට අවශ්‍ය වැඩ කටයුතු දැනටමත් සම්පූර්ණ කර ඇත. මටමයි තිරුවන් සරණයි. මේ විනාඩි කීපයක කතාවක් මුලින් බලාපොරොත්තු වෙන්නේ අපි මේ සතිපාසල කියන සංකල්පය මොකක්ද කියන එක හඳුන්වා දීමක් ඉඳ ලැබෙන විදිහට කරන්න කියලායි. ඇසල්ලාම මේක මට ඇත්තටම ඇති වුණේ දහම් පාසල් ළමයි මුල් කරගෙන ඇති වෙච්ච අදහසක්. ඒක සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්නකොට සාර්ථක පැත්තට වැඩි අසාර්ථක පැත්ත වැඩි වුණා. කෙසේ නමුත් මගේ හිතේ මේක තිබිලා තියෙනවා. ඒ අනුව තමයි පස්සේ අවස්ථාවට පස්සේ දහම් පාසලට සීමා කරන්න නැතුව සියලුම පාසල් දරුවන් යොමු කරලා තමයි මේක දැනට ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදහස් කරන්නේ හතරේ පන්ති කියන ආරම්භක වශයෙන් බලන හතරේ පන්ති ළමයක ඉඳලා 10-11 වසර දක්වා ළමයකට පන්ති කාමරයේදී මේ සතිය කියන එක සිහිය කියන එක හඳුන්වා දීමට මේකෙන් උත්සාහ කරන්නේ. පුද්ගලික වශයෙන් මට මේ සතිය පිළිබඳව පසුගිය අවුරුදු 30ක පමණ කාලය ඇතුළත ඇතිවෙච්ච ජීවිත පරිවර්තනයයි. මම ඇත්තටම මේ සතිය කියන කඳුර ගන්න ලැබුණේ මට විශ්වවිද්‍යාලේ ඉන්නකොට දෙවෙනි වසරේ. ඒක මේ විශ්වවිද්‍යාලට සම්බන්ධ වැඩක් නෙවෙයි. නමුත් ඒ විශ්වවිද්‍යාලෙම සිද්ධ වෙච්චි මේ සත්‍ය පිළිබඳ සම්බන්ධ වෙන කණ්ඩායමකට සම්බන්ධ වීම නිසා. ඒ අනුව මම අවුරුදු 7-8ක් විතර යනකම් නැත්තම් 10ක් විතර කියන්න පුළුවන් ඒ සත්‍ය කාටත් හොරෙන් පුද්ගලිකව වඩන්න පුරුදු වුණා ගිහියෙක් වශයෙන්. ඒ කාලේ මගේ හිතේ යටි හිතේ තිබුණා කවදා හරි මේ සම්බන්ධයෙන්ම පූර්ණ කාලීනව සත්‍ය වඩන්න අවශ්‍යයි කියලා. මොකද මට ඒකේ යම් යම් ප්‍රතිඵල ඒ කාලේ පේන්න තිබුණා. ඒකේ සතියෙන් කරන වැඩවල කිසිම බාධාවක් නැතිකම නිසා මේ අනුව තමයි මම අවුරුදු 38 විතර වෙනකොට ඔය සති අවුරුදු 8ක විතර පරිච්ඡේද කාලයක සත්‍ය පිළිබඳ කරපු පර්යේෂණ අනුව පැවිද්දට පත් වුණාට පස්සේ මට හොඳටම කාල වේලා ලැබුණා සතිය වර්ධනය කරන්න. මම ගොඩක් ගත කරේ අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන්. ඒ නිසා මම ගොඩක් ක්‍රියාකාරකම් වලට ඉච්චර සතිය යොදලා බැලුවේ නෑ. පැවිදුණාට පස්සේ එයින් අවුරුදු 10කට 15කට විතර පස්සේ මේ සතිය සම්බන්ධව එළියට බැහැලා යම් යම් ප්‍රමාණ ක්‍රියාකාරකම් කරන්න යනකොට ඒ අරණ්‍යවාසී ජීවිතයත් රැකගෙන විවේකයක් තියාගෙන මේ ශා විශාල වැඩ ප්‍රමාණයක් කරන්න ලැබීම සත්‍යයේම ආශ්චර්ය ධර්මයක් විදිහට මම බලාපොරොත්තු අත්දකිනවා. ඒ නිසා මම අනික් අයටත් මතක් කරන්න කැමතියි තමන් මොනතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් මේ සතිය කියන එක යම් තැනකදී තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා තියාගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට ඒකට ඒකාන්තයෙන්ම නොසිතූ නොවිදූ
ප්‍රතිඵල ඉදිරියට ගන්න පුළුවන් වෙනවා. ඒකම වැඩක් කරන්න ඉස්සෙල්ලම ඒ පිළිබඳව විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. පෙරදක්මක් ඒක ජීවිතයකට පිටිච්ච බවක් ඇති කරගන්න සාසන සම්පත්තියක් ඇති කරන්න අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඒ නිසා සීලම දෙනා මේ මම ඉදිරිපත් කරන තොරතුර හැකි සංඥාවට තියාගෙන සතිය වැඩිම පිණිස උනන්දු වෙත්වා තවතවත් ධෛර්ය වෙත්වා කියන ප්‍රාර්ථනාවයි මගේ මේ කෙටි ප්‍රකාශය මෙතන නැත කරනවා. අසාරණ හිත සියලු දෙනාට තෙරුවන් සරණයි. මුල් අධ්‍යයනයේදී පාසල හා පන්ති කාමරය තුලදී සතිවත් වීම පුහුල් කරමු. සතිපාසල පොතේ අඩංගු රචනා භාවිතා කර දිනපතා සිසුන්ට සහ ගුරුවරුන්ට සතිමත් වීම සහ සතියෙන් දෛනික වැඩ කරන ආකාරය පුරුදු කිරීමට අපි බලාපොරොත්තු වෙමු. පසුව සතිපාසල යන පොතේ සඳහන් වී ඇති රචනාවලට කන් දීමටත් අපිට පුළුවන් වෙයි. විස්තර කළ විදිහට සතිපාසල සංකල්පය පාසල් පද්ධතිය තුළ සාර්ථකව දියත් කිරීමට නම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ශිෂ්‍ය නායක නායිකාවන්ගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍යයි. එසේම පාසල් සංවර්ධන සමිති ආදී සහයෝගයද මෙයට ලබාගත හැකිය. හිටපු විදුහල්පතිවරියක් වශයෙන් පාසල තුළ සම්ප්‍රදායික වැඩකටයුතු රාශියක් තිබෙන බව අත්දැකීමෙන් මම දන්නවා. කාලසටහන, විෂය නිර්දේශ, විභාග, අනිකුත් බාහිර වැඩ රාශියක් තිබෙන නමුත් වසර ගණනාවක් සතිය පුහුණු කළ කෙනෙක් වශයෙන් මට නිසකවම කියන්න පුළුවන් මෙම වැඩසටහන පාසල තුළ කළ හැක්කක් බව. සතිය නම් පුරුදු කරගත හැකි වැදගත් නිපුණතාවයක්. ඕනෑම විෂයක් තුළින් සතිය අවදි කරගත හැකි නිපුණතාවයක්. විෂය සමගාමී ක්‍රියාකාරකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සියල්ල මගින් සතිය පුරුදු වුණු කරගත හැකිය. මෙය පාසල තුළ ක්‍රියාත්මක කිරීමේදී ඒ පාසලට අනන්‍ය වූ ක්‍රමවේද සකස් කරගත යුතුව තිබෙනවා. සතිමත් බව පුරුදු කර ගැනීම හා ග්‍රහණය කර ගැනීම ශිෂ්‍යයන් ශිෂ්‍යයාට පාසලෙන් පාසලට, පන්තියෙන් පන්තියට, අවස්ථාවෙන් අවස්ථාවට එක් එක් වයස් මට්ටම් අනුව වෙනස් වෙනවා. විදුහල්පතිවරුන්ගේ උනන්දුව සහ නායකත්වයද ගුරුවරුන්ගේ දක්ෂතාවය හා නිර්මාණශීලී බව කැපවීම මෙම වැඩසටහන සාර්ථක වීමට අත්‍යවශ්‍යයි. එවැනි අය පාසල් ක්ෂේත්‍රය තුළ බහුතරයක් සිටින බව මට නිසැකයි. සතිමත් බවෙන් දවස ගත කිරීම සහ සතියෙන් වැඩ කටයුතු කිරීමෙන් ලැබෙන ආනිසංස රාශියක් පිළිබඳ සතිපාසල් පොතේ අඩංගු රචනා කියවීමෙන් සහ එයින් ලැබෙන අත්දැකීම් පිළිබඳ ප්‍රතිචාරය දැනගැනීමට අපි බලාපොරොත්තු වෙමු. සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ පාසලට සම්බන්ධ අනික් නිලධාරීන්ගේ ප්‍රතිචාරය අපි ඉදාමත් අගය කොට සලකනවා. එම ප්‍රතිචාරය සහ ඇගයීමකින් අනතුරුව මාස කීපයකට පසු අපි බලාපොරොත්තු වන්නේ පන්ති කාමරය තුලදී දිනපතා සුළු වේලාවකට සතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි. සතිපාසල වැඩසටහනේ උපදේශකරුවන් කිහිප දෙනෙක් මෙයට මැදිහත් වීමට බලාපොරොත්තු වෙනවා. ඒ අය පන්ති කාමරය තුලදී අවශ්‍ය උපදෙස් දීමට ඉදිරිපත් වී ඇත. මෙම පුළුල් වැඩසටහනේ දෙවන අධ්‍යයනයේදී පාසලේ සිසුන්ගේ ක්‍රියාකාරකම් වලට සතිමත් බව ඇතුළත් කිරීම අපි අපේක්ෂා කරමු. එනම් සති කඳවුරු, mindfulness camps සහ වෙනත් එලිමහනේ කරන ක්‍රියාකාරකම් කීපයකට සතිමත් බව එකතු කිරීම අපි අගය කරනවා. බාලදක්ෂ ව්‍යාපාරය වැනි පරිසරය සමග කිට්ටු සම්බන්ධතා ඇති කරන ක්‍රියාකාරකම් වලට සතිය ඇතුළත් කිරීම අපි බලාපොරොත්තු වෙනවා. එවැගේම සතිය මුල් කරගෙන පරිසරය සමග සමීපව හැසිරීම, පරිසරය සංරක්ෂණය යනාදී උතුම් ආකල්ප තම ජීවන රටාවට එකතු කිරීම සිසුන්ගෙන් අපි අපේක්ෂා කරමු. අපේ රටේ පාසල් පද්ධතිය විභාග කේන්ද්‍රීය වී දැනුමට මුල්තැන දී ඇත. පහවසරිය සිට උසස් පෙළ දක්වා විභාග නිසා ඇති වී තිබෙන තරඟකාරීත්වය හා අවිවේකී බව ඉමහත්ය. මේ නිසා දරුවන් සිටින්නේ දැඩි පීඩනයකින්ය. දරුවන්ට අනාගතය පිළිබඳව සුරක්ෂිතතාවයක්ද නැත. මෙවැනි සිසුන්ට අධ්‍යාපන වැඩවලට අමතරව මානසික ආතතියට හේතු රාශියක් තිබේ.
දෙමව්පියන්ගේ හා පාසලේ ඉලක්ක සපුරාලීමට යොමු කිරීමෙන් නැතිවන පීඩනය ආ නව තාක්ෂණික මෙවලම් අනිසි ලෙස භාවිතා කිරීම චිත්ත වේග සමතුලිත කර ගැනීමට අසමත් වීම ජනාධීතේ අද දවසේ සිසුන්ට ඇති බරපතල ගැටලුයි මේ සියල්ල හේතු කොටගෙන ඇතම් ළමයි භයානක ඇබ්බැහියා හැසිරීම වලට යොමු වී ඇත ලංකාවේ පාසල් සිසුන් අතර මත්පැන් මත්කුඩු භාවිතය ඉහළ තැනක තිබේ එසේම කලහකාරී හැසිරීම් ප්‍රචණ්ඩ චර්යා අසංවර වාග් විලාශ බහුලව දක්නට ඇත පිට රටවල කරන ලද විද්‍යානුකූල පර්යේෂණ මගින් සතිමත් බව පාසල් පද්ධතියට ඇතුළු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ඔප්පු කර තිබේ සතිමත් හැසිරෙන ළමයෙකුගේ චර්යා රටාව ඉතා ප්‍රසන්නයි තවද එවැනි ශිෂ්‍යන්ට වෙනත් අය සමග සංඉන්දියාවෙන් හා සහජීවනයෙන් හැසිරීම ඉතාම පහසුයි ඒ නිසා සතිමත් බව පුහුණු කිරීම ලංකාව වැනි රටකට ඉතා වැදගත් බව අදහස් කරමු සතිමත් බව ගැන මෙහෙම දෙයක් සඳහන් කරත හැකි සතිමත් බව කියන එක අපේ මනසේ තත්වයක් මේ තත්ත්වය අපි තවත් වචනෙන් කිව්වොත් එහෙම දැන් මෙතන සිඳීමේ තත්වය කියලා කියනවා දැන් මෙතන ඉන්න වැඩක් ඉඳලා වැඩක් කරන එක තමයි කවුරුත් කියන්නේ අපි මෙතන මේ වැඩ කරනවා කියලා නමුත් අපේ හිත නොඑක් තැන්වල දුවන්න පුළුවන්නේ ඒකම ඒක හන්දා මේ දැන් මෙතන ඉන්න මානසිකත්වය හැමතිස්සෙම නෑ අපිට කොහේ වඩලියට මොන වැඩක් කරත් ඉතින් අපිට ලොකු වාසියක් වෙනවා ඒ කරන කටයුත්ත දැන් මෙතන ඉඳන් ඒක කරන එක තව ටිකක් පැහැදිලි කරොත් බොහොම වෙලාවට අපි මේ අතේ තියෙන වැඩේ කරන ගමන් පහුගිය දේවල් ගැන හිතුවිලි මතුවෙනවා මොකක් හරි දැක්කාම හිතුවිල්ලක් ආරම්භ වෙන්න පුළුවන් දැන් අපි හිතුවත් එහෙම මොකක් හරි පාටක් තියෙන දෙයක් මේ වෙලාව වැඩක වැඩ ගන්නවා කියලා හරි මට මතක් වෙනවා මේ ඒ පාටත් එක්ක පහුගිය මාස අවස්ථාවක් ගැටිච්ච හැටි එතකොට වෙන මොකක් හරි ඒ වගේම තියෙන පුළුවන් නොඑක් විදිහේ ආරම්භ කරන මේ දේවල් නිමිති නිමිත්තක් වෙන්න පුළුවන් ඉතින් ඒ නිමිත්තක් ඇති වෙනාම අර හිත දුවන එක සිදු වෙන ඉබේටම වගේ තව එකක් තමයි අපි අනාගතය ගැනත් බලාපොරොත්තු ඇති කරගන්නවා මේක පාඩම් කරන දරුවට විශේෂයෙන් වැදගත් මොකද ඒ දරුවා බොහොම වෙලාවට මේ හිතේ ආතතියක් ඇති කරගන්නවා මම මේ කරන වැඩේ මට අර විභාගයට යනකොට විභාගයට පෙනි හිටනකොට මොකක් වෙයිද කියලා දන්නේ නැතිකම එතකොට මේක හරියයිද මේක වැරදිද කියන අදහස නිසාම ආතතියක් ඇති වෙනවා ඒ ආතතිය සාමාන්‍යයෙන් අපිට අවශ්‍යදායකයි ඒ වගේම දැන් කෙනෙකුට වැඩක් කරලා දෙන්නකොට අපි හිතමු මගේ වැඩ වලේ මගේ නායකයා හරි මූලිකයා මට ඇවිල්ලා කියනවා වැඩක් කරන්න කියලා එතන මේ වැඩේ කරන වෙලාවට මම දන්නේ අන්තිමට ප්‍රතිඵලේ කොහොම අර තැනත්තා පිළිගනිවිද කියලා මට අඩු මගේ අඩුපාඩු කියයිද මේක වැඩේ මම නාස්ති කරාද කියලා කියයිද දේවල් එහෙම සිතුවිලි අපිට මේ හැමතිස්සම බලපානවා ඒත් ඒකත් ආතතියක් ඇති කරන අවස්ථාවක් අපිට වැඩවලදී ඔය දෙකම ආතති වලින් ගැලවෙන අනාගත නිසා ඇති වෙන ආතතියෙන් ගැලවෙන්නත් පහුගිය දේවල් අපේ හිතට මතුවෙමින් බාධා කිරීම දෙකටම එකම හොඳ ප්‍රතිකර්මයක් තමයි සතිමත් බව ඇති කරගන්න එක. දැන් මෙතන ඉඳගෙන මේ වැඩේ කරන එක තමයි සතිමත් භවයේ මූලික අදහස. එතකොට මේ සතිමත් භව පුහුණු කරන තැනත්තා ජීවිතය යම් තාක් දුරට සාර්ථක කරගන්නවා. එම නිසා වෙන්න. සතිමත් භව නැති තැනත්තාට සාපේක්ෂව. ඊළඟට සතිමත් භව ඇති කරගන්න මේ පුරුදු ඇති කරගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි කල්පනා කරලා බැලුවොත්. කිසි වේදමක් කියන්නේ නැහැ ඒක. සමහර විතරනේ වැඩේ කරන්න ගියාම මට මේ දේවල් ඕනේ කරනවා. ලියන්න කඩදාසි ඕනේ, බෑන්ක් පැන්සල් ඕනේ, නැත්නම් තවත් අමුද්‍රව්‍ය නැත්නම් දේවල් ඕනේ කරනවා කියලා අපි හිතනවා වැඩක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා. නමුත් සතිමත් භවට එහෙම කිසිම අමතර වේදමක් නොවන වැඩියදමක් නොවන වැඩක්. ඒකයි තවත් වැදගත් කරන්නේ. ඒකට ඕන කරන්නේම සරල භාෂාවෙන් කිව්වොත් හුස්ම කියන පහල යන කෙනෙක් අවධානය යොමු කරන එක. එතකොට ඒක නිසාම ඇති වෙන පුරුද්ද වෙන දේවල්ට යොමු කරත හැකි. මොකද හුස්ම කියන එකට හැමතිස්සම අපි හිත අමාරු කරගෙන බලන්න ඕනේ නැහනේ. ඒක අත්හැරිත හැකි ඕනෙලාද. අපි දැන් පුටුව කොට වල හැමතිස්සම හුස්ම ගැන කල්පනා කරන්නේ නැහනේ.
मैत्रीय मैत्री ज्ञाने सिंहल भाषा मित्रत्व मित्रत्व अति करना पुरुदत्त पासुनवा तव त्यक्ति स्वयागत मे मुल अध्ययन करना कांडे सतिमद्भवत् मैत्रियत् दिखम बेडकरण एक मुले प्रदेश एक प्रदेश एक स्वागत आनापन सति कर्ण वगेम ये मैत्री भावना अभी प्रगुण करोत्म एक पुरुदाकन मेक ममणाते मेक अम्मागे लघुन आभाषे पिता गुड आभाष दी अभी अपे अम्मा मेकन कील एक पुरुदुना अभी पौल क्रियाकारिता क्रियाकारिता ऐसा ये मित्रत्वेन अभी दिन जीवित पुरुदाकन लेकिन सभी नए वासी थे ना कर्मना करने तत्पयंतुल हो कंडाय बढ़तुल कार्यालय कटितुल ये मैत्रीय हो मित्रत्व किए ने कहीं था में तगत बुद्धि के गुणांग अखिल मटे पहलू किया न पड़ो सतीपासल बैठे सटाहना अतुलत्वाने स्वेच्छावेन इत्रिपात्वन पासल पामनाय एम बैठे सटाहना जाति बेद आगम बेद वलिन तोरा හැම පාසලකටම හැම ශිෂ්‍යයෙකුටම පොදු වැඩසටහනකි. ලංකාවේ ඕනෑම පාසලකට ස්වේච්ඡාවෙන් සතිපාසල වැඩසටහනට ලියාපදිංචි වන්න පුළුවන්. අපගේ වෙබ් අඩවිය satipasala.wordpress.com වල මේ විස්තර වැඩිදුරට සඳහන් වී ඇත. සතිපාසල වැඩසටහනට ලියාපදිංචි කරන්න ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා satipasala@gmail.com. සතිපාසල මෙහෙයවන්නේ වසර ගණනාවක් සතිමත් වීම පුරුදු කර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් මගිනි. එම වැඩසටහනට දායකත්වය දරන විද්‍යුත් මණ්ඩලය ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ප්‍රසිද්ධ කළමනාකරණ ශාස්ත්‍රයේ මහතුන් සහ මහත්මියන්ය. දැනට මෙම වැඩසටහනට ජාතික මට්ටමේ රජයෙන් දායකත්වයක් හෝ සම්බන්ධීකරණයක් නැත.